විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂයෙන්ම සෞඛ්‍ය මණ්ඩල රාජ්‍ය අමාත්‍යවරයාට කටයුතු කරන චන ජයසුමන මැතිතුමා ඇතුළු අංශ කටයුතු කරනවා. ඒ යටතේදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ෆාමකොලොජි ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් සූත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තිබෙනවා. එම ඖෂධය සූත්‍ර කමිටුව විසින් අනුමත කිරීමෙන් පසුව ethical clearance එහෙම නැත්නම් මේ සඳහා අවශ්‍ය ආචාර ධර්ම කමිටුවකින් මේක අනුමත කරන්න අවශ්‍යයි. එම ආචාර ධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ විස්තර හෙට ඉදිරිපත් කරනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර ධර්ම කමිටුවෙන් එම අනුමැතිය ලැබුණු පසුබ මේක විද්‍යාත්මක පරීක්ෂණයකට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. එෙහිදී අපි සඳහන් කළ ආකාරයට බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මේක භාවිතා කරනවා නම් ඒකට සාක්ෂි මත පදනම් වෙච්ච විද්‍යාවක් බටහිර වෛද්‍ය විද්‍යාව එවිඩන්ස් බේස් මෙඩිසින් කියලා අපි කියනවා. එෙහිදී මේක මෙම ඖෂධය භාවිතා කිරීමෙන් රෝගය නිශ්චිතව සුවවන බවට අවශ්‍ය පරීක්ෂණයක් සිදු කරන්න අවශ්‍යයි. පරීක්ෂණය තමයි සිදු කරන්න සූදානම් වෙන්නේ. ඒක අපි අර ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ප්ලාසිබෝ කන්ට්‍රෝල් ඩබල් බ්ලයින්ඩ් රෑන්ඩමයිස් ක්ලිනිකල් ට්‍රයල් කියලා. ඒ පරීක්ෂණය කරන්න තමයි සූදානම් වෙන්නේ. එම පරීක්ෂණයට අවශ්‍ය මූලික අනුමැතිය ලබා ගැනීම සිදු වෙනවා. ඒ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව අපට නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන් එය බටහිර වෛද්‍ය විද්‍යානුකූලව රෝගය නිශ්චිතව සුව කරන්න සමත් ඖෂධයක්ද කියන කාරණේ අපිට හෙළි කරන්න පුළුවන්. එතකන් අපිට ඒ සම්බන්ධයෙන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි බටහිර වෛද්‍යවරුන් මෙම භාවිතාව දැනට නීතිම වශයෙන් අනුමත නොකරන්නේ. ඉතින් තමුන්ගේ ස්වාධීන කැමැත්තෙන් එවැනි මෙම ඖෂධය ලබා ගන්න කෙනෙක් කෙනා අපිට වළකන්නට බෑ. මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එක ආහාර සංගටකයක් හැටියට ෆුඩ් ආහාරමය ද්‍රව්‍යයක් හැටියට ඔවුන් හඳුනගෙන ඒක අනුමැතිය ලබා දීලා තුන. ඒ නිසා ඒකට අපිට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. Breaking.lk